මේ ගිගාබයිට් ලගේ පළවෙනි 2K ගේමින් මොනිටර් එක. ඔයගලම සාදරයෙන් පිළිගන්නවා තවත් අන්බොක්සිං එකකට, එහෙම නැත්නම් රිවිව් එකකට. ඉතින් අද ගිගාබයිට් එකෙන් අපිට එවලා තියෙන්නේ ගිගාබයිට් ඕරස් ගේමින් මොනිටර් එක. මේ ගිගාබයිට් මොනිටර් ලයින් අප් එකේ එන පළවෙනි 2K ගේමින් මොනිටර් එක. ඉතින් මේකේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඉතින් ගිගාබයිට් සමාගම තමන්ගේ ඕරස් බ්‍රෑන්ඩ් එක යටතේ මේ අවුරුද්දේ තමන්ගේ ප්‍රොඩක්ට් ලයින් අප් එක ෆෝකස් කරනවා කියලා කිව්වා. ගේමින් කේසින්, චෙයර්ස්, කීබෝඩ්, මවුස් මේ හැම දෙයක් එකම. ඉතින් ඒක මම සහභාගී වෙච්ච ගියාරුද්දේ තිබ්බ ගිගාබයිට් කොලම්බෝ මීටප් ඉවෙන්ට් එකේදී කිව්වා. ඉතින් ඒක බලලා නැති කට්ටියට පුළුවන් මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක සහ ගිගාබයිට් සමාගම තමන්ගේ ඕරස් බ්‍රෑන්ඩ් එක යටතේ කරන්න යන අලුත්ම වැඩ ගැන කියපු තොරතුරු බලන්න. ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මෙතනදී අපිට තියෙනවා ගිගාබයිට් ඕරස් AD27QD කියන ගේමින් මොනිටර් එක. මොනිටර් එක ගැන කතා කරන්න කලින් thank you කියලා කියන්න ඕනේ ගිගාබයිට් සමාගමට, ඒ වගේම ගිගාබයිට් ශ්‍රී ලංකා එකට මේ මොනිටර් එක PC Guide LK එකට දීම සම්බන්ධයෙන්. මේක කොච්චර වැදගත්ද කියලා කියනවා නම් මේ මොනිටර් එක දැනට ලංකාවට එවලා තියෙන එකම එක මොනිටර් එක මේ වර්ගයේ. ඒ වගේම තමයි මුළු ආසියානු කලාපයටම මේ වගේ මොනිටර්ස් හතරක් වගේ තමයි මේ වෙනකොට, මේ රිවිව් එක කරන 2019 අප්‍රේල් මාසේ වෙනකොට එවලා තියෙන්නේ. මොනිටර් එකේ ඉතුරු දේවල් කතා කරන්න කලින් ගොඩක් බර මොනිටර් එකක් අපි බලමු අන්බොක්සිං එක. මේ විදිහට තමයි ඔක්කොම දේවල් ටික පැක් කරලා තියෙන්නේ. බොහොම ආරක්ෂිතව මොනිටර් එකේ දේවල්. අපිට තියෙනවා ඩිස්ප්ලේ පෝට් කේබල් එකක් මේ මොනිටර් එකේ 2K. ඒ වගේම මේකේ තියෙන ස්පෙෂල් ෆීචර්ස් ඇක්ටිවේට් කරගන්න ඩිස්ප්ලේ පෝට් එකකින් තමයි අපිට කනෙක්ට් කරගන්න වෙන්නේ. ඒ වගේම අපිට තියෙනවා HDMI කේබල් එකක්, අපේ පවර් කෝඩ් එක, ඒ වගේම අපේ කේබල් මැනේජ්මන්ට් ක්ලිප් එක සහ ඩ්‍රයිවර් CD, DVD මේ දේවල් එක්ක ඒ අවශ්‍ය කරන දේවල්. ඉතින් මේ දේවල් ටික විතරයි කනෙක්ටර්ස් වලට එන්නේ. ඊළඟට තියෙනවා අපේ ස්ටෑන්ඩ් එක. ස්ටෑන්ඩ් එක අපිට ගලව ගන්න වෙනවා. ඊළඟට අපේ තියෙනවා මොනිටර් එක. ඉතින් මේකේ මොන වගේ මෙකැනිසම් එකක්ද එන්නේ කියලා බලමු. අපි බොහොම පරිස්සමෙන් පැකේජ් එක මේ පැත්තට ගමු. රයිට්, මොනිටර් එක අන්බොක්ස් කරද්දිම ගොඩක් හොඳ දෙයක් තියෙනවා. අපිට මොනිටර් එක ගොඩක් බර මොනිටර් එකක්, බොහොම ලේසියෙන් හැන්ඩල් කරන්න මේකේ හැන්ඩල් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම අල්ලගත්තේ. ඉතින් ගොඩක් හොඳට හිතලා තියෙනවා පළවෙනි මොනිටර් එක විදිහට මොනිටර් එකේ හැම දෙයක්ම මේ තියෙන්නේ අපේ මොනිටර් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම අල්ලන් ඉන්න හැන්ඩල් එක. බොහොම ලේසියෙන්, බොහොම ආරක්ෂිතව මොනිටර් එක හෙට මෙහෙට කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බොහොම ඉක්මනට මේකේ ස්ටෑන්ඩ් එක ෆික්ස් කරගමු. රයිට්, ඉතින් මේ තියෙන්නේ අපේ මොනිටර් එක. ඉතින් මොනිටර් එක ගොඩක් හොඳ බිල්ඩ් ක්වලිටි එකක්. ඒ වගේම හැම දෙයක්ම මුලින් ඉඳලා හිතලා කරන තියෙන ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මම මේක අන්බොක්ස් කරද්දි දකින්න ඇති මේකේ තියෙන හැන්ඩල් එක. ඉතින් මේක හදලා තියෙන්නෙම මොනිටර් එක බොහොම ලේසියෙන් එහාට මෙහාට කරන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා 27 inch gaming hari නැත්නම් normal hari monitor එකක් කියලා කියන්නේ ගොඩක් ලොකු monitor එකක්. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට මම unboxing කරලා තියෙන මීට කලින් monitors සහ handle කරලා තියෙන monitors එක්ක ගොඩක් වෙලාවට අපි monitor එක උස්සද්දී මේ monitor panel එකෙන්ම තමයි මේක අල්ලන්නේ. ඉතින් මේක ගැන හොඳට හිතලා තියෙනවා
බොහොම හොඳ පොයින්ට එකක් ප්ලස් පොයින්ට එකක් කියලා කියන්න පුළුවන් මේ හැන්ඩල් එක. ඒ වගේම තමයි මොනිට එක අපිට උඩට පල්ලෙහාට බොහොම ලේසියෙන් ස්ලයිඩ් කරන්න පුළුවන් හොඳ ලොකින් මැකැනිසම් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි මොනිට එකේ සයිස් එකත් එක්ක ගත්තම ස්ටෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම කනෙක්ට් වෙන නිසා මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳ ස්ටෙඩි ස්ටේබල් විදිහට හැන්ඩල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ටේබල් එකක වුණත් ඕගොල්ලොන්ට මේක තියාගන්න පුළුවන් ලොකු ඉඩ ප්‍රමාණයක් කියන්නේ නැහැ. ඉතින් මොනිට එකේ හැම දෙයක්ම සාමාන්‍යයෙන් අපි කිව්වොත් මේ තියෙන්නේ මොනිට එකේ ටිල්ට් එක. මේ හැම දෙයක්ම පවර්ෆුල් හින්ජ් මැකැනිසම් එකක් හරහා අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අප් ඇන්ඩ් ඩවුන් එක බොහොම ලේසියෙන් මොනිට එක හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් මේ මොනිට එකේ විශේෂත්ව කීපයක්ම තියෙනවා. ඒ තමයි අඟල් 27ක 2K මොනිට එකක්, එහෙම නැත්නම් QHD 1440p මොනිට එකක් තමයි මේක. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් අපි අඟල් 27ක් කියලා කිව්වම ඔයාලා ගේමින් කරන්න ආපුවම විශේෂයෙන්ම බලන දෙයක් තමයි 60 Hz නෙමෙයි එතනින් එහාට ගිය රිෆ්‍රෙෂ් රේට් එකක්. මේක ඇවිල්ලා 2K පැනල් එකක් IPS 144 Hz තියෙන. ඉතින් මෙතනදී තියෙන අනෙත් බෝනස් එක තමයි මේක IPS පැනල් එකක් වීම. මොකද සාමාන්‍යයෙන් IPS ටෙක්නොලොජියක යටතේ තියෙන ප්‍රශ්නයක් තමයි high refresh rates වලට ඒ වගේම low response times වලට යන්න තියෙන අමාරුකම. ඉතින් මේ නිසා තමයි ගොඩක් gaming monitors වල TN එහෙම නැත්නම් VA වගේ panel technologies පාවිච්චි කරන්නේ. ඉතින් මේ gigabyte ලගේ පළවෙනි gaming monitor එකෙන් මේ හැම දෙයක්ම touch කරලා තියෙනවා. ඉතින් මේක IPS panel එකක්, 2K panel එකක්, ඒ වගේම 144 Hz refresh rate එකක් තියෙන මොනිටර් එක. මොනිටර්ගේ settings වලට ආපහු අපිට තියෙනවා මේ මැද තියෙන joystick එකෙන් අපිට settings ටික හදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට එනවා dashboard එක, ඒ වගේම settings, game assist, වගේම power off. ඉතින් මෙතනින් අපි settings වලට ගියාම අපිට පෙන්නනවා මේකේ තියෙන settings ටික. ඉතින් gaming වලට අපිට තියෙනවා settings ටිකක් හදා ගන්න, free sync, ඒ වගේම overdrive, display mode, මේ දේවල්. ඒ වගේම තමයි picture setting එකට ගියාම අපිට picture mode, brightness, contrast මේ දේවල් අපිට හදා ගන්න පුළුවන්. මේ මොනිටර් එකේ තියෙන අනෙත් පහසුකම තමයි මේකේ තියෙන PIP, එහෙම නැත්නම් PBP කියන setting එක. මේකෙන් කරන්නේ picture in picture, picture එක උඩ picture එකක්, එහෙම නැත්නම් picture එකත් එක්ක දෙකට බෙදලා තවත් picture එකක්, එහෙම නැත්නම් මේ අපිට දෙන්න පුළුවන් ඉන්පුට් වලින් අපේ මොනිටර් එක බෙදලා ඒ ඉන්පුට් එකෙන් බලන්න පුළුවන්. ඉතින් මෙතනදී උදාහරණයක් විදිහට picture in picture විදිහට ගියොත් අපිට ඒ mode එක යටතේ දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොනිටර් එකේ අපිට picture in picture කියන mode එක තියෙනවා. ඒ වගේම තමයි අපිට තියෙනවා picture by picture කියන එක. ඉතින් picture by picture ආපුවම අපිට බොහෝ විට screen එක දෙකට බෙදෙන mode එකක් තමයි එන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. right. මෙතනදී අපිට picture by picture තියෙනවා side by side විදිහට පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි අපිට තියෙනවා මේකේ game assist technology එක. ඉතින් game assist කියලා කියන්නේ අපිට game එකේ pro එහෙම නැත්නම් hard ම level එකට ගියාම ගොඩක් වෙලාවට අපිට cross hair එකක් දෙන්නේ නැහැ. ඉතින් මේ හරහා, මේ game assist එක හරහා මොනිටර් එකේ අපිට cross hair එකක් render කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ game assist mode එක දාපු ගමන් screen එකේ හරි මැදට, එහෙම නැත්නම් weapon එක aim වෙන හරි මැදට cross hair එකක් මොනිටර් එකෙන් render කරලා දෙනවා. ඉතින් මේ හරහා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් game එකක් ගහද්දි cross hairs නැති වුණත් බොහොම ඉක්මනට pro level player කෙනෙක් වගේ play කරන්න. මොකද ඔයගොල්ලන්ට දැනටමත් පේන නිසා game assist technology එක යටතේ මේ cross hair එක, එහෙම නැත්නම් ඔයගොල්ලෝ shoot කරන තන. ඒ වගේම තමයි මේකේ තියෙනවා ANC ටෙක්නොලොජිය එක. එහෙම නැත්නම් මේ හරහා, මේ මොනිටර් එක හරහා ඕගොල්ලෝ හෙඩ්ෆෝන්ස් කනෙක්ට් කරනවා නම්, විශේෂයෙන්ම ඔයාලට තියෙන සාමාන්‍ය හෙඩ්ෆෝන්ස් නම් මේ මොනිටර් එකේ තියෙන built in mic එක හරහා ඔයාලට active noise cancellation එකක් ඕනම headset එකකින් ගන්න පුළුවන්. ඉතින් active noise cancellation කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලොන්ගේ වටපිටාවේ සාමාන්‍ය ෆෑන් එකක් දාලා වගේ සද්දයක් තියෙනවා නම්, එහෙම නැත්නම් පුංචි පුංචි සද්ද තියෙනවා නම් එක දිගට එන ඔයාලගේ හෙඩ්සෙට් එකේ තියෙන ෆීචර් එකක් මගින් මේ noise එක cancel කරනවා ඕගොල්ලොන්ගේ mic එකෙන් ගන්න. ඉතින්
ඔයාලට තියෙන සාමාන්‍ය හෙඩ්සෙට් එකක් නම් ඔයාලට කරන්න තියෙන්නේ HDMI එමන් නැත්නම් ඩිස්ප්ලේ පෝට් එකෙන් මේ මොනිටර් එක කනෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලගේ හෙඩ්සෙට් එක මේකට කනෙක්ට් කරන්න. ඉතින් මොනිටර් එකේ තියෙන මයික් එක හරහා රූම් එකේ තියෙන නොයිස් එක අඳුනගෙන ඒ හරහා මේ එන ඔඩියෝ එක සහ ඔයාගෙන් ඇතුළත් වෙන, ඒ කියන්නේ ඔයාගේ මයික් එකෙන් යන ඔඩියෝ එකේ ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් එකක් කරලා දෙන්න මේ ගේමින් මොනිටර් එකට පුළුවන්. ඉතින් මේකත් බොහොම වැදගත් ෆීච එකක් ගේමර්ස්ලට, විශේෂයෙන්ම ඔයාලා මොනිටර් එක ගද්දි මේකත් ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට එන එක. ඒ වගේම තමයි ගිගාබයිට් ලගේ RGB ටෙක්නොලොජි එක වන RGB ෆියුෂන් එක යටතේ ඔයාලගේ ගිගාබයිට් මදර්බෝඩ් එක, ගිගාබයිට් ග්‍රැෆික් කාඩ් එක වගේම ඔයාලගේ ගිගාබයිට් ඕරස් මොනිටර් එකත් RGB කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොනිටර් එක මේ හැම ෆීච එකක් එක්කම HDR ෆීච එක තියෙන, ඒ වගේම ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ AMD Radeon gaming card එකක් නම් ඔයාලට smooth gameplay එකක් ගන්න Radeon FreeSync technology එක මේ මොනිටර් එක support කරනවා. ඉතින් කියන්න ඕන තව දෙයක් තමයි සාමාන්‍යයෙන් NVIDIA graphic cards තමයි අපි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. NVIDIA G-Sync එකක් තියෙන මොනිටර් එකක් ටිකක් ගානෙන් වැඩි. ඉතින් මෙතනදී මේ මොනිටර් එක දැනට තාම ඔෆිෂියල් නැහැ. නමුත් ඔයගොල්ලෝ ගාව තියෙන NVIDIA card එකක් නම් NVIDIA G-Sync ටෙක්නොලොජි එකත් සපෝට් කරනවා. ඉතින් ගිගාබයිට් සමාගමෙන් දැනට කියපු විදිහට මොනිටර් එකේ G-Sync certified certification එක බොහොම ඉස්සරහට ලබා දෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් දැනට බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලොන්ගේ NVIDIA එහෙමත් නැත්නම් AMD high-end graphic card එක මේ මොනිටර් එකේ G-Sync ඒ වගේම FreeSync කියන ටෙක්නොලොජිස් වැඩ කරනවා කියන එකත් බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මේ දේවල් එක කියන්න ඕන දෙයක් තමයි මේ මොනිටර් එකේ මිල දැනට තියෙන ආරංචි මාර්ග අනුව මේ 2K IPS 144Hz මොනිටර් එක ඔයාලට ගොඩක් වෙලාවට 150,000 180,000 වගේ අතර මුදලකට, මේක අපිට කියපු නිල නොලත් ගානක් මේක වෙනස් වෙන්න පුළුවන්, මේ වගේ අතරමැදි ගානකට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගේමින් වලට, ඒ වගේම මේක කර්ව් එකක් නැති නිසා ඩිසයිනින් වලටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මේ මොනිටර් එකේ මේ තියෙන ෆීචර්ස් ඔයගොල්ලන්ට මදි නම් තවත් දේවල් පැක් කරලා තියෙනවා. ඒ තමයි මට මේක බොහොම ලේසියෙන් මැදට අරගෙන උඩම තියෙන පොසිෂන් එකට දාලා මොනිටර් එක මෙන්න මේ විදිහට රොටේට් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ ගේමින් මොනිටර් එක ගිගාබයිට් AD27 QD මොනිටර් එක හැම දෙනාටම ගැලපෙන, ඒ වගේම දැනට මාකට් එකේ තියෙන හොඳම ෆීචර්ස් එකතු කරලා හදලා තියෙන බැලන්ස්ඩ් මොනිටර් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ගේමින් කරනවා නම් විශේෂයෙන්ම ඕගොල්ලෝ 2060, 2070, 2080 වගේ ග්‍රැෆික් කාඩ් එකක් ගන්න ඉන්නවා නම්, ඒ වගේම ඒ වගේ බිල්ඩ් එකක් කරලා තියෙනවා නම්, ඒ වගේම ගේම කෙනෙක් නම් මේ මොනිටර් එක මං හිතන්නේ PC Guide LK එකෙන් රෙකමෙන්ඩ් කරන පළවෙනි ප්‍රොඩක්ට් එක. මොකද මේ හැම දෙයක්ම බැලන්ස් කරලා තියෙන්නේ මොනිටර් එකේ ඉන්පුට් අවුට්පුට් සේමන් නැත්තම් IO පැනල් එක විදිහට ගත්තම අපිට තියෙනවා හෙඩ්ෆෝන් ජැක් එකක්, ඒ වගේම මයික් ඉන් ජැක් එකක්, HDMI ports දෙකක්, අපිට HDMI ins දෙකක් මේකට පාවිච්චි කරන්න පුළුවන් 1-2 විදිහට, ඒව අපිට ස්විච් කරගන්න පුළුවන්, ඒ වගේම ඩිස්ප්ලේ පෝට් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට තියෙනවා USB 3 jack දෙකක් සහ USB uplink එකක් අපිට තියෙනවා. ඉතින් මේ හරහා ඔයගලන්ට පුළුවන් ඔයාලගේ ෆෝන්ස් චාර්ජ් කරගන්න, ඒ වගේම ඔයාලගේ අනෙත් peripherals, ඒ කියන්නේ keyboard mouse එකක් උනත් plug කරගන්න මෙතනින් ඔයගලන්ට පුළුවන්. ඉතින් මං හිතනවා මේ රිවිව් එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ මොනිටර් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න, ඒ වගේම ඔයාලගේ අදහස් කියන්න. ඒ වගේම තමයි තාමත් subscribe කරලා නැත්නම් channel එකට subscribe කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්. Let's land here. Go. It's a long drop. Fuck.